මම විමුක්ති කුමාර තරුණ සේවා සභාවේ තරුණ සේවා නිලධාරීවරයෙක් විදිහට වැඩ කටයුතු කරගෙන යනවා. අපි සමාජය දිහා බැලුවහම අපිට දැකපු සමාජ ගැටලුවක් තමයි කුඩා පරිමාණ මූල්‍ය ආයතන වලින් මිනිසුන් ණය අරගෙන ණය චක්‍රයක් බිහි වෙලා තියෙන එක. අපි තවත් සරලව එක කියනවා නම් Tamange අවශ්‍යතාවයන් මත මිනිසු ණය ගැනීම කරනවා. හැබැයි මේ මූල්‍ය ආයතන වල පරමාර්ථය වෙන්නේ මිනිසුන්ගේ පෞද්ගලික අවශ්‍යතාවයන්ට ණය ලබා දෙන එක නෙමෙයි මිනිසුන්ට කුඩා ව්‍යාපාර පටන් ගන්න ණය ලබා දෙන එක. මිනිසුත් දන්නවා ඒ කියන්නේ ණය ගන්න ගැනුම් කරුවොත් දන්නවා මේ කුඩා ව්‍යාපාර වලට තමයි මේ මූල්‍ය ආයතන වලින් ණය දෙන්නේ කියලා. නමුත් මේ පිළිබඳව දැනුවත්කම තිබුණාට මිනිසු ඇත්තටම කරන්නේ මේ කුඩා ව්‍යාපාර ආයතන වලින් ණය අරගෙන ඔවුන් තමන්ගේ එදිනදා ජීවිතේ එහෙමත් නැත්නම් එදිනදා ජීවිතේ ණය වෙලා තියෙන දේවල් වලින් බේරෙන්නේ. උදාහරණයක් විදිහට කිව්වොත් රත්තරන් බඩු ටිකක් බේරගන්නේ. ළමයාට පොත් ටිකක් අරන් දෙන්න තියෙනවා නම් අලුත් අවුරුද්දේ ඒ පොත් ටික අරන් දෙන එක. අසල් වැසියෙක්ට ණය වෙලා තියෙනවා නම් ඔහුට ඒ අර කුඩා මූල්‍ය ආයතන වලින් ණය අරගෙන ඒ ණය බේරෙන එක. ඒ මූල්‍ය ඒ කියන මූල්‍ය ආයතනෙන් ණය ගත්තොත් ඒ ණය පියවන්න ඔවුන් ව්‍යවසායක් කරන්නේ නැති හින්දා ආදායම් මාර්ගයක් නැති හින්දා ඔවුන් තව මූල්‍ය ආයතනයකින් ණය ගන්නවා. එතකොට මේක සමාජයේ ණය චක්‍රයක් බිහි වෙලා තියෙනවා. අපි දැක්කේ ගැටලුව මේ ණය ගැනීම තමයි. මෙහෙම තියෙනකොට අපිට සම්බන්ධ වෙන්න හැකියාව ලැබෙනවා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මේ ආරම්භ කරන හැකදේව කියන වැඩසටහන තරුණ නවෝත්පාදන අභියෝගතා කියන වැඩසටහන තමයි අපිට සම්බන්ධ වෙන්න හැකියාව ලැබෙන්නේ. මෙහිදී අපි දැනගන්නවා මේ මිනිසුන් ණය ගැනීම නෙමෙයි තියෙන ප්‍රශ්නේ. يعني සමාජ ගැටලුව ණය ගැනීම වුණත් හරියටම ඒකේ තියෙන ගැටලුව තමයි ඔවුන්ට ස්ථිර ආදායම් මාර්ගයක් නැති එක කියන එක. ඔවුන්ට ණය ගන්න පුළුවන්. හැබැයි ස්ථිර ආදායම් මාර්ගයක් තියෙනවා නම් මේ ණය ගෙවන්න පුළුවන්. එතකොට ඇත්තටම ගැටලුව වෙලා තියෙන්නේ අර කුඩා ව්‍යාපාර ආයතන වලින් ණය ගැනීම නෙමෙයි. ඔවුන්ට මේ ණය ගත්ත ණය ගෙවන්න ආදායම් මාර්ගයක් නැති එක. අපි මේ හැකදේ වැඩසටහනට ඇතුළත් වෙලා ඒකට ඉල්ලුම් කරාට පස්සේ අපිට හැකියාව ලැබෙනවා මේ හැකදේ වැඩසටහනේ ඉදිරියට යන්න. එතනදී ඒකේ අපිව දිරිමත් කරන වැඩසටහන අපිව පුහුණු කරන වැඩසටහනේදී අපිට කියලා දෙන දෙයක් තමයි මිනිසෙක්ට බඩගින්නක් ඇති වුණොත් මාළුවෙක් කන්න ආසාවක් ඇති වුණොත් ඔහුට මාළුවෙක් අරගෙන දෙන්න එපා. ඔහුට මාළු අල්ල ගන්න විදිහ කියලා දෙන්න. එතකොට ඔහු හැමදාම කාගෙන්වත් ඉල්ලගෙන නෙමෙයි මාළු අල්ලගෙන තමන්ට අවශ්‍ය වුණාම තමන්ගේ අවශ්‍යතාවය සපුරා ගනී කියන එක. එතකොට අපි ඔවුන් එක්ක එකතු වෙලා ඔවුන් එක්ක පුහුණු වෙලා අපිට UNDP ආයතනය හරහා ස්ථිර ආදායම් මාර්ගයක් නැති මේ මිනිසුන්ට ස්ථිර ආදායම් මාර්ගයක් ලබා දෙන්න ව්‍යාපාරයක් පටන් ගන්න අපිට අවස්ථාව ලබා දෙනවා UNDP එකෙන් අපට ෆන්ඩ් එකක් ලබා දීලා. ඒක නිසාවෙන් තමයි අපි ආරම්භ කරන්නේ Great Life Mushroom කියන අපේ ආයතනය. Great Life Mushroom කියන අපේ ආයතනයේ සාමාජිකයින් 3 දෙනෙක් ඉන්නවා මාත් එක්ක. නුරාජ් මදුරංග, ඔහු තමයි මේකේ අලෙවිකරණය පිළිබඳව අපේ වැඩ කටයුතු කොහොමද කියලා බලන්නේ. ඒ වගේම ගයිනි මදුනිෂිකා, ඔහු තමයි මේකේ ගිනුම් පිළිබඳව මේ වැඩ කටයුතු වෙන්නේ කොහොමද කියලා බලන්නේ. එතකොට අපි Great Life Mushroom කියන ආයතනයෙන් කරන්නේ ස්ථිර ආදායම් මාර්ගයක් නැති අපේ ප්‍රතිලාභියාට ස්ථිර ආදායම් මාර්ගයක් ලබා දෙන එක බිම්මල් වගාව හරහා. ප්‍රතිලාභියාට බිම්මල් වගාමලු 1000ක් ලබා දෙනවා රුපියල් 35000ක මුදල් වටිනාකමක් තියෙන. එතකොට අපි අද ඔහුට බිම්මල් වගාමලු 1000 ලබා දුන්නා නම් ඔහුට දවස් 5කින් සතියකින් පස්සේ පුළුවන් මේ බිම්මල් ඵලදාව නෙලා ගන්න. ඒ වගේම අපි මේ බිම්මල් වගාමලු ලබා දෙනා වගේම ඔහුගෙන් ඵලදාවත් නැවත අපි මිලදී ගැනීමක් කරනවා. එතකොට අපේ ප්‍රතිලාභියාට තමන්ගේ ඵලදාව වෙළඳපළට විකිණීම පිළිබඳව ගැටලුවක් ඇති වෙන්නේ නැහැ. ඕක තමයි සරලව මේ අපේ Great Life Mushroom ආයතනය මගින් සිදු කරන්නේ. ස්ථිර ආදායම් මාර්ගයක් නැති ප්‍රතිලාභීන්ට ස්ථිර ආදායම් මාර්ගයක් ලබා දීම අරමුණු කරගෙන තමයි Great Life Mushroom ආයතනය බිහි වෙන්නේ. අපිට ඒ සඳහා මූල්‍ය දායකත්වය ලබා දෙන්නේ UNDP ආයතනය. මේ UNDP ආයතනය අපිට මූල්‍ය දායකත්වය ලබා දුන්නට
අපේ සැලසුම් කරන්නේ කොහොමද මේ ආයතනයේ ඉස්සරහට යන්න අපේ මූල්‍ය කළමනාකරණය කරගන්නේ කොහොමද ප්‍රතිලාභීන් සහ අපි අතර ගණදුණු කරන්නේ කොහොමද අපි අපේ පළදාව වෙළඳපළ සඳහා යොමු කරගන්නේ කොහොමද කියලා මේ සියල්ල පිළිබඳව අපව අධීක්ෂණය කරමින් අපේ මේ ග්‍රේට් ලයිෆ් මෂරූම් ආයතනයේ ඉදිරියට ගෙන යන්න අපිත් එක්ක එකතු වෙලා ඉන්නේ අපේ අධීක්ෂණ කටයුතුත් එක්ක එකතු වෙලා ඉන්නේ ෆවාස් ඇතුළු අපේ කර්ව් අප් ආයතනයේ ඉතින් ඔවුන්ගේ අධීක්ෂණය සහ ඔවුන්ගේ මඟ පෙන්වීම යටතේ තමයි අපි මේ ග්‍රේට් ලයිෆ් මෂරූම් අපේ ආයතනය ඉදිරියට යන්නේ. ග්‍රේට් ලයිෆ් මෂරූම් අපේ ආයතනයේ ඉදිරි බලාපොරොත්තුව තමයි ස්ථිර ආදායම් මාර්ගයක් නැති ප්‍රතිලාභීන්ට අපේ මිනිසුන්ට සමාජයේ ඉන්න මිනිසුන්ට ස්ථිර ආදායම් මාර්ගයක් ලබා දීම මේ බිම්මල් වගා කිරීම තුලින්.